බුදුරජාණන් සංඝයා ශාවදී ආය අපේ ප්‍රසාද පිනක් දෙන්න දෙන්නේ නැහැ. තම තමන් වපුරා ගැනීමයි. තම තමන්ගේ කුමරු වපුරාගෙන ඉවරයි. වෙලාවට අස්වැන්න දෙවි වපුරගත්තු විදියට. ඒකනේ මේක දිනන මෙයාද? ඔව්. අපිට සිතකල්ෂේ පතුපත් මේ වගේ ප්‍රශ්න අපිට හරිය විසඳන්න අමාරුයි. මේ වගේම ප්‍රශ්නයක් මගෙන් ඇරුවා මේ ඔය මොකක්ද මේ ගුවන් සේවිකාවක්. එයාත් අපිට කරන්න ගුවන් නියමයකට මේ ධර්මික ගැටුමක් නෑ. එයා මේ ගිහින් ගුවන් යානයක ගුවන් සේවිකාවකට කරදර කරනවා. ඇතින් එයාට හරිය තේරෙනවා මගේ යානයට මත්පැන් අල්ලන්න. එයා ඕනේ අල්ලන්න මත්පැන්. සමියේ මට ඉතින් හරි වැඩි කියලා මම කිසිම දුර මොනවද කරන්නද මම ආසනයේ මේ වැඩේ කරන්නේ මම කිසිම රස්වානේ දුර ගාගෙන ආවනේ. ඊයෙ දැන් මෙතන තමයි මේක. මම හොටලේ කරන අත්දැන් දුකෙන් මට සිද්ධ වෙනවා මම හරි ආසය පාසල් රැකින්ද මට ඒක කරගන්න ඕනේ මම පාසල් කරනවා නේද කියලා. ඊටවසේ මේකේ මත්පැන් විකුණන්න පෙරන්න දෙකම බුදුරජාණන් වහන්සේ කාරණා කරලා තියෙනවා. ඒ නිසා මේ මෙලිටි කරන්න දෙයක් නැහැ යා මාසික ගන්න එක වෙනස්සාව කරගන්න එක අපහසුවක් දෙනවා නම් හිතට මේ ලෝකේ අනාගත ලෝකේ දැන් මෙලි තේරුම් ගන්න අනාගත ලෝකේ ගැන දැන් මේ ලෝකේ හැදෙන මිනිස්සුන්ට සීලවත් වෙන්න පරිසරයක්ද දුස්සීල වෙන්න පරිසරයක්ද? දුස්සීල වෙන්න පරිසරයක් හැදලා තියෙන්නේ ඒකයි. මේක තේරුම් ගන්න සතරේ තියෙන බයනකම තිසරණය හොඳට ආරක්ෂා කරගෙන ඉන්න හොඳින් පුරුදු කරගන්න මේ කියන දරුවාට හොඳ ධර්මයෙන් දෙන්න අවස්ථාව ලැබේවා කියලා සිතනවා. පැයෙන් රූපේ දැකීම, කණෙන් ශබ්දේ ඇසීම, නාසයෙන් ගඳ සුවඳ දැනීම, දිවෙන් රස ගැනීම කයි වක්තිය දෙකින් අරමු දෙන්න එක වර සිදු වෙනවා. දැන් ඔබ අහන්න මේ මාව පේනවද? හඬ ඇහෙනවද? හලුතුර පතුර සෝලදුම දැනෙනවද? දැනෙනවා. මේ වෙලාවට ඔපිය කියව රස දැනෙනවද? දැනෙනවා. දනිස්න වාගේ නිකට රිදෙනවද? දැනෙනවා. මේ වෙලාවට කිහිම යනවද? යනවා. පහම වෙනවා නොවැ මේ ලාමි මුළු සංසාරෙම වැඩ කරනවා මුළු සසරම වැඩ කරනවා. ලේසි නෑ මේ ඇසකර නාසයේ දියකය මනස කියන හයට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන වචනයක් සැද පහර. සැද පහරේ ස්වභාවය තමයි යමකට කඩාගෙන බෙදෙන යන එක. මේ ඈ යනවා රූපයට ඇදිලා යනවා. කන ශබ්දයට ඇදිලා යනවා. නාසය සුවඳට ඇදිලා යනවා. දිව රසයට ඇදිලා යනවා. කය පහසට ඇදිලා යනවා. සිත සිටිවිලි වලට ඇදිලා යනවා. සැබෑවම බුදුරජාණන් වහන්සේ දේශනා කරන සතිත්තේ සංකේ වාදන ඒ වළක්වන්න තියෙන සිහිය. ඊළඟ දේශනා කරලා තියෙන පඤ්ඤායිති පිටියේ ඒ සම්පූර්ණ වහල දාන්නේ සැබෑවම පඤ්ඤායි.
සිද්ධාර්ථ කුමරු විපතුන් අවස්ථාවේ අනාගතයේ අනිවාර්යම බුදු වෙන බවට පැවසු කොණ්ඩඤ්ඤ බමුණාමද පසුව රහතන් වහන්සේ වුණේ හරි ඒ උතුම් ඇතව දහම් පණිවිඩයක් කියනවා සීල් සමාදන් වෙන්න කැමති අය සයිපුන් වල පැවැත්වෙන සයිපුන් ගමක නමක් හැම විදා උදෑසන එන්න කියලා අපි කියනවාද පාතිලකට ඒක වෙන්නේ නැහැ කියන්නේ සයිපු කියන පොඩි බෝධින් වන්දනාවක් ෂෝක් කරනවා පුළුවන් ජීවිත ධර්මය අහන්න පොබොන් හැබැයි මෙහෙම කරගන්න මං කියන්නේ දේශිත නැක් කියන්නේ ඔයගොල්ලන්ට තික්මට්ට මේ ප්‍රතිපල ගන්න පොඩි විවස්ථාවක් හදාගන්න පොඩි කොන්ස්ටිටියුෂන් එකක් හදාගන්න මොකක්ද අපි එකතු වෙන තැන අනුන්ගේ ඇද නොකියම අනුන්ට නොකරහම අනුන් ගැන කතා කියන නවත්තන අපි ඉවසීම පුරුදු කරමු මෛත්‍රී පුරුදු කරමු ධර්මීය අසන ධර්මීය ඉගෙන ගන්නකො කියලා ඒකේ අස්සන ගහන එක්කෙනා විතර කරද කතා කරන විදිහ කියලා කොලේ වෙන්න මේ එතකොට අපි පුහුණු වෙන්නේ නැද්ද අපි පුහුණු වෙනවා සංවර වෙන්නේ දැන් බල දෙක රහතන් වහන්සේ නම මට මතක නෑ උන්වහන්සේගේ නම ගංගාතිරිය උන්වහන්සේ ගංගාතිරිය රහතන් වහන්සේ වදාළා දැන් බලමු මේ වචනේ පාලනය කිරීම ආයේ මොකෙටද වීර්යයට ඉතින් ආයේ වීර්යයටයි දැන් කතා නොකර මෙන්න ඉන්නවා නම් ඒක ආයේ මොකෙටද ධර්මයේ නොවන එකක් මම කතා කරන්නේ නැහැ මේ අවස්ථාවේදී විකාරයෙන් ඉන්නවා නම් මේ එකයි වීර්යය. ඉතින් මොනවාසි මහන වෙලා ගාම්තිරේ තල්ලක දෙයකින් මුචි කුඩියක් හදාගෙන අවුරුදු දෙකක් සතිපට්ඨානෙ වඩලා ඒ අවුරුදු දෙක තුලම ඒ දෙවෙනි අවුරුද්ද උන්වහන්සේ රහත් ඵලයට පත් වුණා. අවුරුදු දෙක තුන විතර අවස්ථාවක දායකයෙකුට සුවපත් වේවා කියලා. කොහොමද ගමනේ යන්නේ? කොහොමද ගමනේ? කොහොමද නම් මේ අකුරු දෙකේ උපකරණී මට කරන්න බැරිද? කට ගන්න ටයිම යන්තම් බැරිද ගමනේ ඉකල ගන්න? පුළුවන්. පුළුවන් අදිශ්‍යාම කලවගේ මුදල් හදාගන්න ලස්සන වැඩකට කරුණු කීපයක් දාලා මේකට ඉතිරිලායේ ඉන්න. එතකොට ආවට පස්සේ දැන් ගන්නවනේ මේ අසම්පූර්ණනේ. ඊට පස්සේ එකතු වෙලා මුදල් ධර්මය අහන්න වන්දනා කරන්න පිරිත් කියන්න භාවනා කරන්න කවදාවත් ධර්ම කතාවට ගිහිල්ලා වාදයක් හදාගන්න එපා. ධර්මයේ අදිශ්‍යාම කරගන්න කවදාවත් මම ධර්ම කතාවට ගිහිල්ලා වාදයක් හදාගන්නේ නැහැ කියලා. කවුරුන් වාදෙට එනවා නම් එක පාරට දිහා බලාගෙන එක්කක් වාදෙන එයාට මිසිත වැඩක් සූපක් කියනවා කියලා. යන්න ඉපා ගන්න. දෙපැත්තටම අවශ්‍යයි. ඒ වාදයේ පැහැදිලිව වඩා නිස්සද්දේ හොඳ නේද? හොඳයි. කටින්ම කතා කරන දිනව හදන්න එපා. ඒක අමාරුයි. නේද? මම කරත් අමාරුයි. මටත් බෑ. වෙන කෙනෙකුටත් බෑ. ඒ කියන්නේ මම එකක් කිව්වොත් අනිත් එකේ දනයක් කියනවා. මම දෙකක් කිව්වොත් අපේ 20ක් කියනවා. ඉවර කරන්න පුළුවන්ද? ඉතින් නම් දෙයක් කියනවා නිස්සද්දේ. ආයෙත් කිසි කෙනෙක් කරදරයක් පිළිකරණයක් නොකර
ඔබට දෝපකාර කරන දයා කරන පතුරන හදවතේ යහපත් වන දරා සිටින පුද්ගලයේ සිය දිවි නසා ගැනීම වරදක්ද? ඇයි මේක කිසි කෙනෙකුට කරදර කරන එක එහෙම කියන්නේ තමාට හැර අනුන්ට කරදරයක් කරදරයක්. ඇයි තමාට කරන ලොකුම කරදරය තමයි තමන් දින්නසාගත්ත. සමහර අය ගැඹුරට ඇවිද දින්නසාගත්ත අය භූතාත්මක දෙල මාත්‍රි කතා කරලා තියෙනවා. එක්කෙනෙක් වහදේතු බල මහිතේතු එකිනෙක දැන් අවුරුදු 9ක් මේ මම කතා කරන අවස්ථාවේ අපේ එයා දිවිනසාගෙන අවුරුදු 9ක්. 9යිම දෙවිලේ. ඇඟට ඇවිල්ලා මට දෙවිලයි මට දෙවිලයි මට අනේ වතුර දෙන්න කියලා. විතර ගෑ කරන්නේ එයා ඇට අපිට වතුර දෙනවා. වතුර දුන්නට පිපාසයක් නැහැ. පිපාසයක් නැහැ. මම ඊට පස්සේ වතුර දෙන්න ගියා. යාද ඇති පැම්පාත්තල බුදු වෙනවාසිට පූජා කරන්න කියලා. පිළන්නේ දෙන්නෝනි දුන්නා. ඒක පූජා කළා. ඒක කරේ මම දෙවිලයි කියනවා. පින්ගත්තුවේ. පින්ගත්තුවේ. තවින් කිනි කඹුණා බෙලි වල දාගත්තු. යාගේ බෙලි මනපාර තියෙනවා. මේ බුද්ධයයි ටික දුරට යන්න බෙල්ල කැඩෙනවා. එයා මොන දිනම මට බෙල්ල තියාගෙන ඉන්නද මේ කඩා වැටෙනවා. දැන් බලන්න මේ ජීවන සාධන කරගන්න දේවා. අපේ ඉවසන්ද වෙනවා හරියට මේ කර්ම ගෙවෙනකම්. අපි ඒක ඉකනා කරපු කර්ම ගෙවෙනකම් අපිට ඉවසන්ද වෙනවා. දවසල ගෙවන එකට හොඳ හදිසි වෙලා මේක විසඳගන්න තව අමාරු වැඩේ නේද පොද? ඉවසලා ජීවනේ කොහොමද? සක්ම භාවනාව කරන්නේ කොහොමද? ඔබ භාවනාව පටන් ගන්නද මෛත්‍රිය. එක බුද්ධ අවශ්‍යතාවය. උදේට වුණ බුදුන් ඇදලා බුදුරජාණන් වහන්සේ ගුණාය පාඩම් කරගෙන තියෙන විදිහට පාඩම් කරගෙන මොන බලන වාඩි වෙලා මහසෙන් ඉන්න පුළුවන්ද කියලා. මේ වාඩිීමේදී ගොඩාක් මහන්සි ගන්න කොන්ද කෙලි තියාගන්නට කොන්ද කෙලි තියාගන්න උදව් වෙනවා. වාඩිෙද්දී Tamange පිටිපස්සට මොකක් හරි මෙට්ටියක් හරි මොකක් හරි හදාගෙන තියාගත්තෝ. එහෙම සමහර වෙලාවට මේක බෑ. ගොඩක් පුටුවක් හරි කමක් නෑ. එතකොට එමුදල කොන්ද කෙලින් තියාගෙන පුරුදු වෙන්න. කොන්ද කෙලි නොහිටියව ටිකක් කලින් ටිකක් කලින් අපිට කොන්ද තමන්ට තේරෙන්නේ නැහැ වකුට ගෙනවා. එතකොට පිට දෙනවා. දෙවෙනි කපුල් දෙක සුදුම් කන දෙන්න බැහැ. ඉතින් භාවනා කරද්දී බුද්ධ ආනුසති ඉස්සර පටන් ගන්න බුදු ගුණ පටන් ගන්න මේක වෙන්නේ කරන්නේ. ඊට පස්සේ අපිම කෙනෙක් මෛත්‍රී භාවනා කරනවා කියලා. මෛත්‍රී භාවනා කරද්දී භාවනා කරගෙන යන්න බැරි වුණා. සමහරට බැරි වෙනවා. ඒක සමහර අය කෙනෙකුට එනවා අධීක නිදිමත. ඒ කියන්නේ සාමාන්‍ය නිදිමත නෙමෙයි. දැන් හොඳට ඉන්නවා මේ නිදිමත නෑ. භාවනාවට වාඩි වෙලා විනාඩි පහක් ගුරුවරයා බෙල්ල කඩාවැන් කියන්නේ පළයන් ඉස්සරින් එහෙම වුණත් මොකක් කරන්නේ? එහෙම වුණත් මේව කරන්නේ. එහෙම වෙනවා කියලා තේරෙනොත් ආයෙ ප්‍රතිකාරය ඇල්ලස්සි වුණා තේ මාගන්ද හිමීට කර්ණිමිත්ත සූත්‍රය කියන මොකද කියන්න ඕනේ? කර්ණිමිත්ත සූත්‍රය කියලා දෙවියන්ට පිළිදෙන්න කියලා මේ මට සූචනය භාවනා කරන්න කියලා බුදුන් කරේ පස්සේ නිදිලා තියෙනවා. කර්ණිමිත්ත සූත්‍රය කියන්නේ ඊළඟ සක්මන් කරද්දී බුද්ධාංශ කියන ගොඩන්නේ බුදු ගුණ මෙනී කර කර තමයි සක්මන් කරන්නේ.
මෛත්‍රිය නම් කරන්නේ මෛත්‍රී කරගෙන තමයි සක්මන් කරන්න තියෙන්නේ. ඒක හොඳට පුරුදු වුණොත් මට සමාජ මහත්තුන් මාම්බෙලා කියනවා ගෙදරින් වාහනයක නැගිනවා. නැගල වැඩකට තන්ද යනකම් මෛත්‍රී භාවනා කරන්න යනවා. මේ බඩේට සමහර අම්මලා මට හම්බුලා තියෙන ඉක්මන් ත්‍යාග කරන වැඩි ඉඳල කරන ඉක්මන් වෙලාව ගන්න. කියලා වගේ යාම ප්‍රබලව තියෙනවා. ටික 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 හරියනවා උත්සාහය කරද්දී. පින්කම් වලට සහභාගී වීමේදී මාගේ ශිරුරේ පීඩාවේ පඳු දැමීම ඉදිවීම ආදී ඇති වේ. මේ අනුසමස් බලපෑමත් මේ කියන හැටියට නම් අනුසමස් බලපෑමක්. කෙතරම් කෙනෙක් කරන්නේ වුණේ බොහොම ඉවසගෙන කල්පනාකාරීව සාමාන්‍ය මෛත්‍රී භාවනා වැඩේ කරලා ඉමින් දෙයින් නැකන්ති ඒ වගේ කරන තමයි කරන්නේ. අපි ළඟ කර්මයෙන් කාම මහනෙන්න එයා ඇවිල්ලා බස් එකෙන් බැහැලා අපේ අසපු ඇතුළට එනකොට එයාගේ මොනේ ඇගේ පඩු දානවා. දවසක් කිටි අමාරු මම පුතා දැන් මොනවද ඉතල යන්නේ මට යන්නට නැහැ. ආයි පවදාවා ආයි පවදා ආයි මොකිනම් මම ආයි යන්නේ කියලා ගියා. ඒත් තුන්වෙනියට ඇවිල්ලා ඇච්චෙනකොටම පස්සේ බයි එකෙන් පවදේවා. මොකෝ එම් ආයි දෙපම් පුතා මේක දෙන්න කියලා. එක්කද කොලිටි නේ. දැන් වෙනම අපි මේ සත්තු වන්දනාවට සූදානම් වෙමු. Thank you.
Thank you.
අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ සත්බුදුරජාණන් වහන්සේට වළමක් තිබුණා. අපේ බුදු රජුන්ට කලින් තවත් බුදුවරු පහළ වෙච්ච බව අපිට කියා දුන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. නැත්තම් අපි ඒක දන්නේ නැහැ. ඉතින් උන්වහන්සේ කියා දුන්නේ අපිට මේ කල්ප 100ක් ඇතුළත පහළ වෙච්ච බුදුවරු ගැන. කල්පයක් කියන්නේ අවුරුදු වලින් අපිට ගණන් කරන්න බැරි එකක්. දැන් අපි මේ ජීවිතේ කාල පරිච්ඡේදයට කියන්නේ මහා භද්‍ර කල්පය කියලා. මේ මහා භද්‍ර කල්පය මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේලා කීනම් පහළද යනවාද? හතර කපුසන්ද කොණාගමන සාසිත යන අනාගතී පහළ වෙනවා මෛත්‍රී. දැන් අපේ මේ වයස ටිකටික අඩු වෙවි යනවා. අඩු වෙවි ගියේ අවුරුදු 10ක වයසේ. ඒ අවුරුදු 10 කාලෙට මිනිසුන්ගේ ගුණධර්ම මොකවත් නැහැ. සත්තු වගේ කියලා. ඒ කාරණේ මිනිස්සුම මරා ගන්නවා. එහෙම වෙලා ටික දෙනෙක් ඉතුරු වෙනවා. ඒක තමයි අලුත් ලෝකයක ආරම්භය. ඊට පස්සේ ඒ මිනිස්සු ටික ටික ආයුෂයෙන් වැඩි වෙලා ගිහින් අවුරුදු 100ට යනවා. මිනිස්සුගේ ආයුෂ ආයෙත් ඒක අඩු වෙලා අවුරුදු 80කට යනවා. එතකොට මිනිස්සුගේ ආයුෂ එනවා එක්තරා කාලයක වයස 80කට. අන්න එතකොට තමයි මෛත්‍රී බුදුන් පහළ වෙන්නේ හදහිට නොවේ. මේ කාලේ අපි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දැන බලාපොරොත්තු වීම ලබා ගන්න පුළුවන් එක නෙමෙයි. මේ ගෞතම සාසනය විතරයි පිටින්. ඒක මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ අවුරුදු 80000 ගිය කලට නම් අපිට ඒක ඉන්න ඕනේ. ඒක තියෙන්න ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා මේ බුදුවරුන්ට වන්දනා කරන්න කියලා. ඉතින් අපි ඒ කල්පසියක් ඇතුළත පහළ වෙච්ච විපස්සී සික්ඛී වෙස්සුරු කපුසන්ද කෝණාගමන කාස ගෞතම කියන බුදුරජාණන් වහන්සේලාට වන්දනා කරා. අපි පළමුව අපි තෙරුවන් සරණ ගිහින් පන්සිල් සමාදන් වෙලා අපි නමෝ තස්ස භගවතු
Sambuddha Vanasekara
चरण संपन्न वन से कर सुगत वन से कर पूजा देवा
කරමි පූජාවේවා මේ මිහිරි ගිලන් පස see you on the
ගත මනසුවානිනි නසසියලුම කෙලෙස් සතුරන් ඊට පස්සේ අමාරු ආනන්ද හැමතුරු ස්වාමීන් වහන්සේ
ඒක කොහොමද කරන්නේ කියලා ඇහුවා. ඊට පස්සේ කෝ ආනන්දේ තථාගතයන් වහන්සේ ඉස්සල්ලාම පිටසක්වලට ඈත ලෝකවලට ආලෝකේ පතකවා කියලා. ඉස්සල්ලා මොකක්ද කරන්නේ? ආලෝකේ පතකවා. ඒ ආලෝකයෙන් වෙනත් ලෝකයකින් නිසා එන්නේ රටවල ජීවීන් මේ ආලෝකයේ විහා බලනවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ හඬ නිකුත් කරනවා කියලා. එතකොට ඒ හඬින් ඒ අය සවන් දෙනවා කියලා. ඒ වගේ හිතේ හරියින් ප්‍රීතිය හටගත්තා ආනන්දය වහන්සේ තුල. හටාරණී කිව්වානේ ස්වාමීන් වහන්සේ මට හරි සතුටුයි. මම බුද්ධාන් සරණ ගත්තා කියලා සරණ ගියේ මේසා මහා ඉර්ධිමත් කෙනෙක්ට. මේසා මහා හැකියාවක් ඇති කෙනෙක්ට මම බුද්ධාන් සරණ ගත්තා සරණ ගියේ කියලා. ඒක දිත්තන හිටියා තවත් හාමුදුරු කෙනෙක්. උන්වහන්සේ ආනව ආනන්දයන් වහන්සේගෙන් එවට ආනන්දේ ඉතින් ඔබ වහන්සේට මොකෝ මේ ගෝවාසයේ හැකියාවක් නොවේ නොවේ. ගෝවාසයේ මෙච්චර සතුටු වෙන කාරණාව කිමයි? එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ හා හා කියන්නේ පාකියව. බුදුරජාණන් වහන්සේ වදාළ ඒ වෙලාවේ මේ ආනන්දයන් තුළ දැන් ඇතිවෙච්ච චිත්ත ප්‍රසාදේ වටිනාකම දන්නවද කියලා ඇහුවා. මේ ස්වාමීන් කිව්වා මේ චිත්ත ප්‍රසාදයට පොඩුවක් කිව්වා හත් වතාවක් සක්විති රජකම දෙන්න මනුස්ස ලෝකේ හත් වතාවක් දිව්‍ය රාජකම දෙන්න දිව්‍ය ලෝකේ මේ චිත්ත ප්‍රසාදයට පොඩුවක් කිව්වා. බලන්න එතකොට බුදු කෙනෙක් කියලා හිතේ ඇති වෙන ප්‍රසාදය මුණතරම් දේව රූපතවල දෙනවාද? ඊට පස්සේ කොහොම නමුත් මේ ආනන්දය මේ ජීවිතේ පේනවා පාන. නමුත් මේ පින්න ගෙනියන්න පුළුවන් දුර මේ කිව්වේ. ඒ නිසා ඒ සිඛී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ කාලෙක වැඩිලා බොහෝ දෙනෙක් මිනිස්සු සතරපායනා තුනා සසරින්නේ පෙරුණා. ඒ සිඛී බුදුරජාණන් වහන්සේ මේ සියලු පූජාව පූජාවෙත්වා. කෙලඹ රුක් සෙවණිති බුදු රසුන් ආරුනික සම්බුදු රජාණෙනි
Dumb.
ඊට පස්සේ ආයි කල්පතියක් බුදුවරු නැහැ. ඊට පස්සේ දැන් අපි මේ ජීවත් වෙන කල්පෙ උදාන. මේ කල්පෙට මොකද කියන්නේ? මහා භද්‍ර කල්පේ. මේ මහා භද්‍ර කල්පේ ඉස්සෙල්ලා පහළ වුණේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 40,000 තියෙද්දි කකුසන්ද කියන බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක දෙනමක් වැඩ සිටියා විදුර සංජීව කියලා. ඒ සංජීව කියන රහතන් වහන්සේ දවස නිරෝධ සමාපත්තියට සමවැදිලා භාවනාවේ වාසය කළා. නිරෝධ සමාපත්තියට සමවැදුනට පස්සේ රහතන් වහන්සේලා කුෂ්ම නවතිනවා. කුෂ්ම නවතිනවා, දී ගමනාගමනේ නවතිනවා, හෘද ස්පන්දනේ නවතිනවා. ඇගේ රස්න තියෙනවා. දවසක් මේ ගමේ අය දරකටන්න ගිහින්න මේ කැලේක මොණ්ඩාස දැකල බැලුවත් ගලනවා වගේ හෙල්ලෙන්නේ නැහැ. දැකලේ තුවානී යකෝත් කියලා. කියන මිනිස්සු ඔක්කොම දර කෑවේ දුකලයි සාරීට ගිනි. ගිනි ගත්ත දැන් සම්පූර්ණ ගිනි අලවිලා ගියා. ඊට පස්සේ මිනිස්සු ඊට අනිත් මිනිස්සු දර කඩලා ගිහින් මෙතන බලන්ති පේනවා. උන්වහන්සේ භාවනාවෙන් නැගිටලා සිවුර ගසනවා. සිවුර ගසලා උන්වහන්සේ පොරව ගත්තා. මිනිස්සු කියන්නේ ගත්තා. ආයි ජීවත්වේ කියන අර්ථයෙන් උන්වහන්සේට සංජීව කියලා හිතුණා. ඒ කකුසන්ද බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ කීර්ති බලෙන් අග්‍ර වූ තිබඳු ආශ්චර්ය අද්භූත ශාසනයක් බුද්ධ ශාසනය කියන්නේ. ඉතින් මේ කකුසන්ද බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහෝ දෙනෙක් සංසාරයෙන් එතෙර වුණා, සතර පාය මිදුණා. කකුසන්ද බුදුරජාණන් වහන්සේට මේ සියලු පූජාවන් පූජා කරමින් පූජා සාදු සාදු ආරුණිකරු ධම්රජානිනී
චාර්ත්‍රා වැඩි වෙනවා.